මගේ මතකය එක්තරා සංගීත සැඳෑවක් වෙත ඇදීයයි. එච්.ආර්. ජෝතිපාලයන් වේදිකාවෙන් නොබැස ගීත ගණනාවක් ගැයූ හැටිත්, බිග් මාස්ටර් අතේ රඳවාගත් කොළමිටියක් දෙස බලාගෙන ඉතා ගැඹුරු හඬින් ගී ගැයූ හැටිත් මම මුව අයාගෙන බලා සිටියා. මේ අතර මංගල ප්‍රේමදාස නම් ශිල්පියෙක් තමන්ගේ කටහඬ යොදාගෙන විවිධ සතුන්ගේ කුරුල්ලන්ගේ වාහනවල හඬ මැව්වා. මෙයත් හරි අපූර්ව අත්දැකීමක් වුණා. මොහු වේදිකාවෙන් බැස ගිය පසු තවත් ගායක ගායිකාවන් කීප දෙනෙකුම ගී ගැයුවා. මේ සියල්ලෙන්ම අනතුරුව නිවේදකයා වේදිකාවට හඳුන්වා දුන්නේ අමුතුම පුද්ගලයෙක්. ඔහුගේ මුහුණේ ඇස් දෙක විතරක් ඉතිරි කරලා හැම තැනම සුදු සායම් ආලේප කර තිබුණා. සුදු පාට අත්වැසුම් වලින් දෑතත් වසා තිබුණා. ඔහුගේ නම ඒ වෙලාවේ හරියට මතකයට වැටුනේ නැති වුණාට ඔහු අභිරූපණ රංගනයක් කරන්නට යන බව නිවේදකයා පැවසූ බව නම් මතකයි. අභිරූපණයක් කියන්නේ මොකද්ද කියලා ඒ වෙලාවේ නොතේරුණත් ඔහුගේ රංගනයේ නරඹා තුටු රසිකින් අතරේ මාත් සිටියා. ඒ වගේම අභිරූපණයක් කියන්නේ කිසි කතාබහක් නැතුව රංගනෙන් පමණක් තම භාවයන් ප්‍රකාශ කිරීම තමයි කියලා ඒ රංගනෙන් පස්සේ මමත් දැනගත්තා. ඉන්පසුව ඔහුව මා දකින්නේ ටයිටස් තොටවත්තියන්ගේ මරුවා සමග වාසයේ චිත්‍රපටයේ මරුසිරාගේ මිත්‍රයා ලයනල්ගේ චරිතයෙන්. ඒ වෙන කවුරුත් නෙවෙයි, ප්‍රවීණ රංගදර විමල් කුමාරද කොස්තා. ඔයාලට මොනවද මගෙන් දැනගන්න ඕනේ? මුනේ මොකද්ද කියලා? මං දැක්කේ මොනවද කියලා? එහෙම උඹ අපේරන්නේ මේක හැම තියක්ම උන්ගේ. අම්මා පපෝ කුඩු වෙන කතා කියන්න බකලු මාත්‍යෝ. අපේ බજારේ කවුද නොදන්නේ මේ ඩබල ගැන? මගේ අප්පා උනත් තරද්ද වැරද්ද. බයි එතන ගිහලා බොණ්ඩ ගියේ. මෙහෙදි බියර පොඩ්ඩක්වත් පවා ගන්න බැරි මිනිහා. මත් මාර පොත්කාරේ පිස්සයි. හරියට හිම ගානයි. කවුරුත් මල් ගානයි. අපි කොටි වලස්සුද? අපි මිනිස්සු නේද? අපිට ගෑනු මොකද මේ තරම් බය? ඔව් සර්, නියම ගන්න. ලෝකාරි ප්‍රයිවට් එකේ අමුතුම ක්‍රමයකට ඩියුල්ස් කියලා ගන්නනේ. තියෙනවා සර්. අද මේ දවස් කැම එකක් සප්ලයි කරන එක වැඩක්ද කළු මාත්තු? එක්දස් නමසය හතලිසටේ ජූලි හතරවැනිදා උපන් විමල් අධ්‍යාපනය හදාරන්නේ කැලනිය ගුරුකුල විද්‍යාලෙන්. ඔහුගේ පාසලේ සමකාලීනයන් වෙන්නේ නිලි රජින, මාලනි ෆොන්සේකා, එච්.ටී. ප්‍රේමරත්නයන්, පතිරාජ එල්.එස්. දායානන්දයන්, ඩේවිඩ් කරුණාරත්න යන කලා ලෝකයේ ජය කෙහෙළි නැංවුවන්. අභිරූපණ රංගන ශිල්පියෙක් ලෙසින් ප්‍රසංග කලාවට පිවිසෙන මොහු වේදිකාවට පය තබන්නේ ඒජේ සෙල්වදොරේගේ ගොඩෝ එනකං වේදිකා නාට්‍යෙන්. මෙයින් පසු ඔහු වේදිකාවේ දැවන්තයින් වන ධම්මජාගොඩ, සුගතපාලද සිල්වා වැන්නවුන්ගේ ඇස ගැටෙනවා. කොරා සහ අන්දයා දුන්න දුනුගමුවේ හිත හොඳ අම්මන්ඩි, පුත්තු කවුරුත් එන්නේ නැහැ, නැට්ටුක්කාරයෝ වැනි නාට්‍යවල රංගනයෙන් දායක වන කොස්තා දුන්න දුනුගමුවේ නාට්‍ය රංගනය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය දිනාගන්නවා. පසුව ධර්මසේන පතිරාජයන්ගේ සතුරෝ කෙටි චිත්‍රපටයෙන් රංගනයට දායක වෙමින් මුලින්ම සිනමා කැමරාවක් ඉදිරියේ සිය කුසලතාවයන් ඉදිරිපත් කරනවා. එතනින් පටන් ගන්නා සිනමාවේ ඔහු මතක සිටින චරිත ගණනාවකට පණ පොවනවා. ඒ අතරින් අහස්ගව්ව චිත්‍රපටයේ රැකියා විරහිත ගුණේගේ චරිතය, බඹරු ඇවිති වීරසේන නම් විප්ලවවාදියා, එයා දැන් ලොකු ළමෙක්ගේ සිරිපාල නම් රස්‍යාධිකාරයා, මරුවා සමග වාසයේහි ලයනල්, සරුංගලයේහි සයිමන් මතක සිටින චරිත. අහස්ගව්ව රංගනය වෙනුවෙන් ගෞරව සහතික සම්මානයනුත්, උමයංගනා වෙනුවෙන් හොඳම සහාය නළුවා සම්මානයත් ඔහු පිදුම් ලබනවා. තැටිය මැද්දෙ කළු කරාපු, පහන්තිරය මැදට ආපු හනුමන්තත් පුදුම හිතෙනවා. රාමාටත් බැරි වුණාලු, මහ වැඩකට පෙළඹුණාලු අපි දැකලා එයා ආණ්ඩෙනවා. නෑ නෑ, දැන් එයා මෙහෙ නෑ. ටයිටස් තොටවත්තයන්ගේ මරුවා සමග වාසයේ චිත්‍රපටයේ ඒ ගීතමය ජවනිකාව, කොස්තා විජය ඇතුළු පිරිස කළ රංගනය
තාමත් අපේ මතකයන්වල තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, සරුංගලේ චිත්‍රපටයේ ද්‍රවිඩ පුද්ගලයෙකුගේ චරිතය රඟපෑ ගාමිණී ෆොන්සේකාගේ අසල් වැසියෙකු වූ සයිමන් ලෙස රඟපෑ කොස්තාගේ දෙබස් අපට අදටත් මතකයි. ජාතිවාදී කලබල උත්සන්න වුණු දවසක ද්‍රවිඩ මනුස්සයා නඩරාජා ටවුමට යන්නට හදනකොට නඩරාජාට ඇති ගෞරවයට මුලින්ම බැගෑපත්ව ටවුමට යන්න එපා කියලා ඉල්ලුවත් ඊට කන් නොදී යන නඩරාජාට අඩෝ මහත්තයා අද යන්න එපායයි සිනමා ශාලාවල රසිකයන් තෘෂ්ණීම්භූත කරවමින් කළ ගිගිරවීම තවමත් කම්පැතිවල දෝංකාර දෙනවා වගේ. මෙතරම් කුසලතාපූර්ණ කලා ශිල්පියෙකුගේ දක්ෂතා සිනමාවෙන් අපට දැකගන්නට ලැබුණේ ඉතා සීමිත කාලයක් පමණයි. අවාසනාවට 60 සහ 70 දශකවල තිබුණු සිනමාවේ ස්වර්ණමය යුගයට කණකුකා හැඬීම 80 දශකයේ සිදුණා. රටේ ඇති වූ සිවිල් යුද වාතාවරණය සහ භීෂණය මෙයට බොහෝසේ හේතු වුණු අතර බොහෝ උසස් ගණයේ චිත්‍රපට අධ්‍යක්ෂවරු නිහඬව පසකට වී සිටියා. 1990 පස්සේ යම් තරමකට වාණිජ සිනමාව නැගී එන අවධියේ ඔහුව සුළු සුළු විකට චරිත සඳහා පමණක් යොදා ගැනුණා. විමල් කුමාර් ද කොස්තා නම් මහා චරිතාංග නළුවා අපට අහිමි වූයේ අන්න එහෙමයි. වරක සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා පවසා තිබූ අන්දමට ඇත්තටම මම නෙමෙයි උඹනේ කොස්තා නළුවා. මුදලින් නෙවෙයි මනුෂ්‍යත්වයෙන් පොහොසත් කවුරුත් ආදරයෙන් කොස්තායයි ඇමතු විමල් කුමාර් ද කොස්තා නම් ප්‍රතිභාපූර්ණ රංගධරයා පසුගිය එරිදා වයස 68 දී තම ජීවිත රංගමඩලෙන් සමගත්තා. මේ විශේෂාංගය ඔහුට උපහාරයක් පිණිසමයි.